වන් සුබදෑසනක්. මිනිස්සුන් පයපැටලි බිම ඇද වැටෙන්නේ මහ කඳු නිසා නොව පුංචි පුංචි ගල් කැට නිසාය. එම සිතවිල්ලත් සමගින් අදත් ආරම්භ කරමු සියත මුල් පිටුව. තොරතුරුගෙනන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පත්ම කුමාර මහතා. සුබෝදැසනක් ඔබට. සුබෝදැසනක් අනිෂා. මුල්පිටුව ආරම්භ කරන්නේ මව්බිම මුල්පිටුවෙන්. ප්‍රධාන සිරස්තලය සේනා මට බාර දෙන්න. මෙසේ කියන්නේ අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියන්නේ දින තුනක් ඇතුළත සේනා දළඹුවාගේ ප්‍රශ්නය විසඳන බවයි ධම්මික රණවීර වාර්තා කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලක්ෂ දහයක් මාසයකට පඩිගන්න 190 දෙනෙක් ඉන්නවා. කොප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රකාශය ජේ.ටී. ද සිල්වා රුචිර දිරාන් මදුසංකයි වාර්තා කරන්නේ මව්බිමට. උතුරේ ලොකුම එතනෝල් වැටලීම. යාපනයේ සුරාබදු ලොක්කෙක් බඩු නිදහස් කරන්න එස්.ටී.එෆ්. එකට බල කරලා. කොප් කපිටු රැස්වීම මාධ්‍යයට විවෘත කරන්න. සුනිල් හඳුන්නෙත්ති නියෝජ්‍ය කතානායකගෙන් ඉල්ලීමක් කරයි. මහින්ද්‍රන්ගේ තවත් හොර වැඩක් වාසු හෙළි කරයි. අර්ජුන් මහින්ද්‍රන් මහතා මීට පෙරද ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදු වූ වංචා දූෂණ නිසා ඔහු මීට පෙරද සිංගප්පූරුවට පැනගොස් ඇති බව වාසුදේව නානායක්කාර මහතා කියනවා. ශ්‍රී දළදා මැදුරට කොටිගේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වී අදට වසර 25යි. මහනුවර සිට නදීක දයා බණ්ඩාර වාර්තා කරනවා. විපක්ෂ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ටට්‍යානා මෙනවිය සමග අතිනත ගත්තා. ඊයේ මේ ඡායාරූපය කාල්ටන් වත්තේදී ගන්නා ලද ඡායාරූපයක්. ධනුෂ්ද කොස්තා අපි මුල්පිටුවේ අපි රෝහිතට සහ ටත්‍යානාට අපේ සුභ පැතුම් ගෙන එන්නට කැමැති. ජනාධිපති මාස 3කින් මැති සභේට ඇවිත් නැති බවත් එය රීති ප්‍රශ්නයක් බවත් අනුර කුමාර දිසානායක කියනවා. රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සුමන්තිරන් මහතා පත්කොට තිබෙනවා. කිරලාගල දාගබ මුදුනට නැග්ග ඡායාරූපගත් 8 දිනාට ඇපත් නැහැ. පෙබරවාරි 5 වෙනිදාත් එක් රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙනවා මව්බිම මුල් පිටුව. මත්ද්‍රව්‍ය ජාවාරම් මඩින්න සිංගප්පූරු තාක්ෂණය යොදා ගැනීමට එකඟතාව. මර්ධනයට කැපවන පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් සම්මාන. ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනයට අධ්‍යාපන අමාත්‍යංශය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාර්ථක ප්‍රගතියක් 2018 වැල්ශීර්ෂයෙන් පෙන්නුම් කරන බව අද දිනමින පුවත්පත කියනවා. යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි. දැදුරු ඔයෙන් හොරෙන් වැලි ඇද්දාට ලක්ෂ 20ක ඉතිහාසගත දඩයක් සමග වසරක සිර දඬුවමක්. ඒ දිනමින මුල් පිටුව. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රගතියක් පෙන්නුම් කරන බව දිනමින පුවත්පත කියා සිටියද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් දැක්වෙන්නේ පසුගිය මාස 9 තුළ ශ්‍රී ලංකන් පාඩුව මිලියන 40,000ක් බවයි. මාසයකට ලක්ෂ 10 බැගින් පඩිගන්නා 190 දෙනෙක් ශ්‍රී ලංකන්හි සිටිනවා. හඳුන්නෙත්ති කෝප් වාර්තාව මැති සභයට ඉදිරිපත් කරමින් කියයි අකිත පෙරේරා රනිල් ධර්මසේන වාර්තා කරන්නේ. කොළුපිටියේ හෙරොයින් තොගය සොයා ගැනීමත් සමග කුඩු කෙරුමන්ගේ ග්‍රහණයට හසු වී ඇති බව සමන් ගමගේ වාර්තා කරනවා. අර්ජුන් ඇලෝසියස් ගේ නීතිඥවරුන් අධිකරණයෙන් කරන ඉල්ලීම. මහබැංකුවේ දෙදෙනෙකුටත් බැඳුම් කරයට නඩු දාන්න. ඒජේඒ අබේනායකයි දිවයිනට වාර්තා කරන්නේ. විද්‍යා පීඨවලට සිසුන් ගැනීමේ ගැසට් පත්‍රය අද නිකුත් වීමට නියමිතයි. නිලන්ත මදුරාවල වාර්තා කරනවා. යුද අපරාධ චෝදනා මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න. ආර් සම්බන්ධන්
ඉල්ලයි කීති වර්ණකුල සූරිය වාර්තා කරන්නේ. බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි ජගත් අංගගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ නියෝග කොට තිබෙනවා සිරිසෝම සෙනවිරත්න දිවයිනට ගෙනෙන වාර්තාව. රුවන්ට සහ සාගලට එජාපේ නව තනතුරු නියුච මහලේකම් තනතුරු රුවන් විජේවර්ධන මහතාටත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් තනතුරු සාගල රත්නායක මහතාටත් පිරිනැමී තිබෙනවා. ඊයේ පැවති රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගලෝත්සවයට අගමැති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුතණුවන්ගේ විවාහ මංගලෝත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මංගල සමරවීර මහතාත් සහභාගී වූ ඡායාරූපය අදගෙන එන්නේ ලංකාදීප පුවත්පත. ඊයේ පැවති විවාහ මංගලෝත්සවයත් සමගම රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවයත් පැවතුණා. මේ නිසා මැති සභේ අසුන් රසක් හිස් වී ඇති බව අද ලංකාදීපයේ තවදුරටත් වාර්තා කරනවා. වෛද්‍ය මහාචාර්යවරයෙකු එක අනියම් ඇසුරක් ඇතැයි බිරිය මරා දමලා සැමියා පොලිසියට භාර වෙයි. ඒ ලංකාදීප සිරස්තල වලින් පසු මා තෝරා ගන්නවා අද පුවත්පත. අද පුවත්පතේ ප්‍රධාන පුවත ජනාධිපති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැටේ. අභිහාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට ජනපති යැවූ නම දෙවැනි වතාවටත් අනුමත නොකරයි. ආනයනක කිරිපිටි මිල ඉහළ දැමීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. පාරිභෝගික කටයුතු අධිකාරිය කියනවා මේ නිසා කිරිපිටි සමාගම් තවමත් වරායේ ඇති කිරිපිටි නිදහස් කොටගෙන නැහැ. ඒ පිළිබඳවයි මේ ප්‍රවෘත්ති අද පුවත්පතෙන්. පොහොට්ටුවට විරුද්ධ ශ්‍රී ලනිපේ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් බිහිවන බව ශ්‍රී ලනිපේ සුරකීමේ සංවිධානය කියනවා. සේනා දළඹුවන් දැනුවත් දළඹුවන් පිළිබඳ දැනුවත් කිරීමේ බස්නාහිර වැඩසටහනට පැමිණ සිටියේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් බව අමිත් මදුරංග වාර්තා කරනවා අද පුවත්පතට. ඉන්පසු මා තෝරා ගන්නවා වීර කේසරි සමග පිරිනැමෙන තිනෙත් තන්ත්‍රි ඔව් මේ ඩේලි තන්ති නැමති පුවත්පත. අද මේ පුවත්පත තෝරා ගන්නට හේතුව එහි ප්‍රධාන සිරස්තලයයි. ජයලලිතා හිටපු මහ ඇමතිනියගේ බදු මුදල් ආණ්ඩුවට තව කෝටි ඉන්දියානු රුපියල් කෝටි දහසයයි දශම හතයි පහක් අයකර ගැනීමට තිබෙනවා. ඒ නිසා ඇයගේ නිවස රාජසන්තක කළ බව මේ ඉන්දියානු පුවත්පත කියනවා. වීරකේසරිය සමග පිරිනමන ඉන්දියානු පුවත්පත. ඉන්පසු අප තෝරා ගන්නවා තමිල් මිර පුවත්පත. තමිල් මිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තොණ්ඩාමන් මහතාගේ ප්‍රකාශයක්. අපි හිඟමන් ඉල්ලන්නේ නෑ, අපි ඉල්ලන්නේ සාධාරණ වේතනයක්. පතුකම්කරුවන්ට රුපියල් දහසක වේතනයක් ලබා දෙන ලෙස විශාල ඉල්ලීමක් තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී තොණ්ඩමන් මහතා කළ ප්‍රකාශයයි උපුටා ගන්නේ. සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යොමු වෙමු. මෙත්මලී දිසානායක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ඇස්තමේන්තුවට වඩා රුපියල් බිලියන 40ක් වැඩි වී ඇති බව, කොන්ත්‍රාත්කරුවන් විසින් වැඩි කොට ඇති බව කෝප් කමිටුව සොයාගෙන තිබෙනවා. ඔබ මේ දකින්නේ සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ. දැන් අතුල පිටුක හිතයක් අනිෂාප ලංකාදීපය තෝරා ගන්නවා. සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසද වැඩ කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චිත්‍රපට සංස්ථා උළෙලේදී දැක්වූ අදහස්. කල්ලි කණ්ඩායම්වල සිරකරුවෙකු නොවී සිනමා කලා ශේෂ්ත්‍රයේ පිරිසුදු ප්‍රගතියට කැප වෙනවා. බිත්තිවල ඡායාරූපය ගසා ගන්නවාට වඩා කලාකරුවන්ගේ හදවතේ නොමැකෙන සේආරුවක් තැබීම මගේ අරමුණ බව සජිත් ප්‍රේමදාස මහතා කියනවා. මේ සමගම ඔබට දකින්නට පුළුවන් සජිත් ප්‍රේමදාස මහතා පුෂ්පෝපහාර දක්වන්නේ චිත්‍රපට සංස්ථාවේ සංකල්පය ගෙන ආ සිනමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සේආරුවකටයි. ඉන්පසු
මෞබිමට යොමු වනවා ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව අජිත් පී පෙරරා මහතා දැක්වූ අදහස්. ජනාධිපති මෛත්‍රීපාල ඒජාපයට ලොකු උදව් දෙකක් කළා. එම අවස්ථාවේදී බන්දුලාල් බණ්ඩාරියගොඩ මහතා බණ්ඩාරිගොඩ මහතා කියා සිටියේ අපි අපේම නායකයෙකු ඊළඟ ජනාධිපති කරන බවයි. රනිල් සජිත් වගේ සැබෑ නායකයන් තමයි අපිට ඉන්නේ කියා හේෂා විතානගේ මහතා දෙයියේ ප්‍රකාශ කළා. හිටපු මහ ඇමති සීවි විග්නේශ්වරන් මහතාගේ අදහස් මව්බිමෙන් තෝරා ගනිමු. බලපෑම් නොකළොත් දමිලයන්ට මොකුත් ලැබෙන්නේ නෑ. නව ව්‍යවස්ථා යෝජනා මගින් දමිල ජනතාව රැවටීමට ලක් කරලා ඊනියා දමිල නායකයන් මේ රැවටිල්ලට හවුල් වෙලා උතුරේ සිංහල ආධිපත්‍යය තහවුරු කරන්න පිරිසක් බුද්ධාගම දඩමීමා කරගෙන ඇති බවත් සී විග්නේශ්වරන් කියනවා. ඉන්පසු මව්බිමේම තවත් වාර්තාවක් උපුටා ගන්නවා. වනාත විල්ලුවේ සිද්ධියට සැක බස්නාහිර දේශපාලනඥයා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක් බව අක්මීමන දයාරත්න ස්වාමීන් වහන්සේ කියනවා. පිළිම කඩපු කල්ලිය පිටුපස ඉන්නේ ISIS සංවිධානයේද කියලා සෙවිය යුතුයි. මූලධර්මවාදී මුස්ලිම් අන්තවාදයේ මේ රටේ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතු නැති බව දයාරත්න ස්වාමීන් වහන්සේ කියනවා මව්බිම වාර්තාව. නියන් සහනයවත් තවම ගොවීන්ට ලබා දී නැහැ. ආණ්ඩුව ව්‍යවස්ථාවක් අල්ලගෙන දඟලද්දී ජාතියේ බඩගින්න නෙවූ ගොවියාත් අද බඩගින්නේ. එම අදහස් මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගෙන් උපුටා ගන්නේ ලංකාදීප පුවත්පතෙන්. අතුරුලියේ රතන හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් ගැන දැක්වුවා. ඒ බව මව්බිම අද පුවත්පත කියා සිටිනවා. වස විසෙන් තොර භෝග වගා ව්‍යාපෘතිය මේ ආණ්ඩුව කඩා කප්පල් කළා. කෘමිනාශක වලින් සේනා දළඹුවා මර්ධනය කරන්න බැහැ. එහිදී සුනන්දලාල් මහතා කියා සිටියේ මේ රටට ආනයනය කළ බාල බීජ සමග සේනා දළඹුවා පැමිණි බවයි. දැන් අප තෝරා ගන්නවා ලෙනින් කියෝමු නැමැති සම්මන්ත්‍රණය. මේ සම්මන්ත්‍රණයේ ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වුවේ එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ටිල්වින් සිල්වා දැක්වූ අදහස් රට මුහුණ දී ඇති අර්බුදය ගැන දේශපාලන සංවාදයක් ඇරඹිය යුතුයි. දරුවන් හැදීම ජනාධිපතිකමට සුදුසුකමක් නම් දුසිමක් විතර හදපු කෙනෙකුට එය බාර දෙමු. මාධ්‍ය අති බහුතරය වැඩිපුරම ප්‍රචාරය කරන්නේ බාල දේශපාලන ඕපාදූප බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියා. ඉන්පසුමා උපුටා ගන්නවා දිවයින මව්බිම පුවත්පතේ සාගරයක් මැද සටහන. සෑම සිකුරාදාම මේ සටහන ලියන්නේ සජිත් රෝහිත ලියනගේ. ලිස්සන ගහේ පාඩම. ලිස්සන ගහ මුදුනට නගින්නට ජේ.ආර්. ජයවර්ධනට අවුරුදු 70ක්ම බලා සිටින්නට සිදු වුණා. ඔහු කියන්නේ 72දී තමයි ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුණේ. මේ ලියුම්කරු කියන්නේ මෙය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්නට සැරසෙන සියලු දෙනාටම හොඳ පාඩමක් බවයි. ලිස්සන ගහේ පාඩම සාගරයක් මැද මව්බිම. දැන් විශේෂ අංග පිටු කිහිපයක්. අනිෂා 2018 අයවැයේදී තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා මිලියන 6000ක් වෙන් කරනු ලැබුවා. මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටින්නේ මේ මුළු මුදලම වියදම් කොට තරුණ ව්‍යවසායකයන්ගේ අධ්‍යාපනය දියුණු කරන බවයි. ඒ පිළිබඳ ලිපියක් අද දිනමින රට හදන හැටි අතිරේකයෙන් තෝරා ගන්නවා. තරුණ ජවයට ජීවය දෙන්න වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමු. සියලු තරුණයෝ ව්‍යවසායකයෝ නැවුම් දැක්මක්. මෙම ලිපි අදගෙන එන්නේ ජයසිරි මුණසිංහ. අනිෂා, මේ රටේ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හැම ශේෂ්ත්‍රයේම ලැබී තිබෙනවාද? මේක තවමත් අපි සාකච්ඡා කරන ප්‍රශ්නයක්. අපගේ අවධානය යොමු වෙනවා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තාවන්ට හිමි තත්ත්වය පිළිබඳ අද සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තාවක් උපුටා ගන්නවා. මේ වාර්තාවට අනුව
වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් කාන්තා නියෝජනය 34.8%. එයිනුත් 8%ක්ම ලැබී තිබෙන්නේ කාන්තාවන්ට ඉහළ තනතුරු වලට යාමට. නමුත් එතනින් එහාට කාන්තාවන්ට ඉහළ නියෝජනයක් ලබා ගැනීමට හැකි වී නැහැ. කලමනාකාර තනතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය. ඔව්. ශ්‍රී ලංකා must look into more female workforce. කාන්තා ශ්‍රම බලකාය වැඩි කළ යුතු බව දැක්වෙන ලිපියයි අප තෝරා ගන්නේ. අනිෂා දර්ශා දමයන්ති ඇය ක්‍රීඩා ශේස්ත්‍රයේ බොහොම ජනප්‍රිය නාමයක්. මා හිතන්නේ ක්‍රීඩා ශේස්ත්‍රයේ ක්‍රීඩා නිලධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉතාම හොඳ මිතුරියක් ලෙස ඇය හඳුන්වනු ලබනවා. මේ එල්මු රොඩ්රිගෝ ෆර්නැන්ඩෝ පුල්ලේ ඉතාම ඉහළ වාර්තාවක් ලියනවා දර්ශා ගැන. ඇයව හඳුන්වා දෙන්නේ පියාඹන කුමරිය ලෙසයි. 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට දර්ශා දමයන්ති සහභාගී වන විට ඇය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. අම්පාර බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇය පානදුර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඇය ඔලිම්පික් උළෙලට සහභාගී වුණේ. මේ එම ලිපියයි ඩෙල්ලි නිවුස් පුවත්පතේ එල්මෝ රොඩ්රිගෝ පිල්ලේගේ ලිපිය. ඉන්පසුම අපට ගන්නවා කීටි පැස්කුවල්. ඔහුගේ ප්‍රාර්ථනා සජීවී ගී ප්‍රසංගය හෙට පැවැත්වීමට නියමිතයි. කීර්ති පැස්කුවල් කියාගේ ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහස උපුටා ගන්නවා. දරුවෙකුගේ ජීවිතයක් බේරගන්නවා කියන්නේ පුදුමාකාර වටිනාකමක්. ඔබේ සහාය ඕනෑ බව කීර්ති කියනවා. නිදහස් කලාව ලොකුම හෙනයයි. මෙසේ කියන්නේ ප්‍රවීණ නාට්‍යකරු ධර්මජිත් පුනර්ජීව. ඔහු කෘති නාට්‍ය සම්බන්ධ දැවැන්ත කෘති කීපයක්ම ලියා තිබෙනවා. බ්‍රෙෂ්ගේ උපාය ශාස්ත්‍ර නැමැති කෘතිය එලි දැක්වීම පදනම් කොටගෙන මේ සාකච්ඡා සමන්ත යහම්පත් මෙහෙවන්නේ ලංකාදීපයේ රසවින්දන අතිරේකයට. කලාකරුවා කියන්නේ ධනපති සමාජයේ පාන් පුතු කන කෙනෙක් නෙවෙයි. රඟපායම හදාරන්න කිව්වාම අපට සලකන්නේ හතුරන්ට වගේ. ධර්මජිත් පුනර්ජීව රසවින්දන අතිරේකයෙන්. අනිෂාප රසවින්දන අතිරේකයෙන් තවමත් ඉතාම ජනප්‍රිය නාමයක්, චිත්‍රකතා ලෝකයේ ඉතාම ජනප්‍රිය නාමයක් වන බන්දුල හරිශ්චන්ද්‍රයන් පිළිබඳ ලිපියක් උපුටා ගන්නවා. මේ ලිපියේ සිරස්තලය චිත්‍රකතාලොව මාස්ටර්. පරම්පරා කීපයක් අමන් දානන්දයට පත් කළ මේ අපූර්ව සිත්තරාගේ චිත්‍රකතා ජීවිතයට දැන් වසර 60ක් පිරී තිබෙනවා. ඉතින් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ අභිනන්දන උළෙල 31 වෙනිදා පැවැත්වෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. දැන් තෝරා ගන්නවා සුළඟ අප රැගෙන යාවි. නවක අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේ අලුත්ම චිත්‍රපටය තිරගත වීමට සූදානමින් තිබෙනවා. නුවන් ජයතිලක කියන්නේ මේ ළමා චිත්‍රපටය මගේම ජීවිතයේ ෆොටෝ කොපියක් කියයි. වික්ටර් රත්නායක අපේ ආදරණීය ගායකයා, අපේ ගෞරවය දිනාගන්නා ගායකයා, ඔහුගේ සරස නැවත වරක් නෙළුම් පොකුණේ වේදිකා ගත වෙනවා. සංගීත ප්‍රසංගය සුභාවිත ගී රසයක මිහිර වික්ටර්ගේ සරස නෙළුම් පොකුණට. මේ ලිපිය උපුටා ගන්නේත් මා දිවයින පුවත්පතෙන්. තව එක ලිපියක් උපුටා ගන්නවා අපේ මිතුරන් දෙදෙනෙක් චූටි මල්ලි සහ පොඩි මල්ලි. ඔවුන් ලංකාවේ ජනප්‍රියම තරු දෙකක් කියා හඳුන්වන්නත් පුළුවන්. ඔවුන් පටන් ගත්තේ අපි නොදන්න ලයිව් ඔන් ලයිව් කියන හාස්‍යමය වැඩසටහනින්. එය ජනප්‍රිය වුණා පමණක් නොවේ, එය ලෝකය පුරාම ගෙන යන්නට මේ තරුණ නිවේදකයන්, රංගන ශිල්පීන්, ඔවුන් ගායකයන් මේ ඔවුන් සමත් වුණා. අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් ප්‍රසංගය තුළින් මිනිසුන්ගේ ජීවිතයට සම්බන්ධ
විවිධ කාරණා අපි කතා කරනවා. චූටි මල්ලි සහ පොඩි මල්ලිගේ අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් ප්‍රසංගයේ පෙබරවාරි 2 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව අද පුවත්පතේ මේ ලිපියෙන් උපුටා ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.